දන්නේ මං ඒක අදහසක් කියන එක මොකද්ද කියලා රුවන් විජයමෙතුමන් අපි දැනගන්න ඕන. එතන මොකක් හරි මොකද සභාපතිනියගේ තිබුණ ප්‍රශ්නයක්. එතන ගෙනියන්න මුදල් ආර්ථික ප්‍රශ්නයක්ත් තියෙන අර්බුදයක්. ලොකු අර්බුදයක්. ඉතින් ඒක නිසා ඒක තුල ජනතමයි අනියෝජ්‍යමෙතුමයි කතා කරලා ක්‍රියා කරනවද කියලා මං දන්නේ නැහැ ඒක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මිලියන 40ක විතර ප්‍රමාණයක් අවුරුද්දකට මාසයකට දෙන ප්‍රමාණය ලැබුණයි කියලා. නමුත් මේ ප්‍රමාණය ලැබිලා නැහැ මේ වෙනකොටත්. තියෙන ප්‍රශ්නේ ඒකයි. එතුමා අමාත්‍යතුමා විදිහට මේ ක්‍රියාදාමය නොදැනීම පිළිබඳව අපි කනගාටු වෙනවා. මොකද තවම මහ භාණ්ඩාගාරයෙන් 1/5ක මුදලක්වත් හම්බෙලා නැහැ මේ රුපියල් මිලියන 40 ලබා දුන්නයි කියලා කිව්වා. ඒක තමයි තත්වේ. එතකොට එක දවසෙම මම සභාපතිවරු දෙන්නෙක් ඇවිල්ලා කෙනෙක් සභාපති පුටුවේ ඉඳන් ඉන්නවා, අනිත් එක්ක නෑ ඉස්සරහා පුටුවේ ඉඳන් ඉන්නවා. ඉඳගෙන කියනවා මාව දැන් පත් කරලා තියෙන්නේ මාව අයින් වෙලා මෙතනින් යන්න කියලා. අනවශ්‍ය ප්‍රශ්න ගණනාවක් තමයි මේක ඇතුලේ ඇති වුණේ. ඇත්තටම ඉන්න සභාපතිතුමීටත් ප්‍රශ්නයක්. පත් කරපු කෙනාට ඇමතුමා පත් කිරීම දුන්නයින් පස්සේ එයාත් ගිහලා වැඩ බාර ගන්න යනවා. සේවක මණ්ඩල අතර විශාල නොසන්සුන්තාවයක් ඇති වුණා. ඒ නිසා ඒ සියලු කාරණා සලකා බලලා රූපවාහිනී අනාගත පැවැත්ම අස්ථාවරත්වය නැති කිරීම සඳහා අධිකාරී ජනාධිපතිතුමා විසින් රූපවාහිනී විශේෂ ගැසට් පත්‍රයක් මගින් පවරා ගැනීමට කටයුතු කළා තිබෙනවා.